සමන්තා චක්කවාලේ සුවුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරා ජස්ස සුනන්තු සද්ගමොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා දම්ම සවන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමු තස්ස භගවතුූ වරහතු සම්මා සබුද්දස්ස නමමු තස්ස භගවතුූ වරහතුෝ සම්මා සබුද්දස්ස ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පින්වත්නී. ඔබට මතක ඇති මීට පෙර අපි දේශනා දෙකකදී මහාවේ දල්ල සූත්‍රය ඇසුරින් එක්තරා පිළිවලකට ධර්ම කොට්ටාසයක් පැහැදිලි කරගෙන ආවා. ඒ පැහැදිලි කිරීමත් ඉතාම සංශෂේපයෙන් සිද්ධ වෙච්ච දෙයක්. සංශිප්ත විග්‍රහයක්. ඇතුටිතා සංශිප්තව අපි පැහැදිලි කරගනාාපුයේ දහම් කොට්ටාසය තුළ තියෙන්නේ කෙටියෙන් වදාලයේ දහම් පර්යාය තුළ තියෙන්නේ නිර්වානගාමී මාර්ගයට අවශ්‍ය වන ඉතා වැදගත් සාකච්චාවක්. තොේ සාකච්ඡාව ඇසුරු කරගෙන අදත් අපි දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මහාවේදල්ල සූත්‍රයේ තා කේන්ද්‍රගත තැන්ටික්තිරවා ටි අපි වෙනම දේශනාවක පැහැදිලි කරනු. උදාහරණයක් විදියට මෙතන නිර්වාන දහතුව පිළිබඳ පැහැදිලි වෙන කාරණ. ආයු සංස්කාරය පිළිබඳ පහැලි වනකාරනාා පිළිබඳ වෙනම දේශනාවක් කරම එක තුන් වෙනි දේශනාව හැටියටයි අපි එදා මතක්කර මතු කරපු පසුගිය දිනක අවසාන් කරපු තැනින් පටන්ගන්නේ මොකද මෙකි තාම වැදගත් දහම් කොට්ටාසයක් වන නිසාතු මේ දේශනාව අවසාන් කළේ අපි පෙරදේශනා දෙකම අවසාන් කළේ තා වැදගත් කේන්ද්‍රගත තැනකි තමයි මුල් දේශනාව තුළින් මූලික දහම්කාරණා මුල් කොට්ටාසය තින් අනතුරවාපි මෙතනද මතු කලා මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ විසින් සාරිපුත්තයන් වහන්සිගින් විිමසුවා මරණයට පත්ච්චිකෙනගේ කළුරියකිරීම මතුන් සං්ඥාවේදනා සහිත සංඥාවිඳීම්වලින් නිදහස්වෙච්ච, නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයත් කොහොමයිකදද කියලා. එතුම ස්වභාව දෙක මොනවගේ ස්වභභාවයක්ද කියලා පැහැදිලි කලා. එතුර ඒ පැහැදිලි කිරීම තුළ අප ඉතාම මැනවින් තේරුම්ගත්ත සත්‍යයක් තියනවා.ඒ මැනවින් තේරුංගත්ත සතතිය තුළ පැහැදිලි වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ විසින් මතු කරන බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළ පැහැදිලි වන ඉතාම වැදගත් දහම්පරියායක්. එතකොට ඒ දහම්පරියාය තුළ අපි ඔබට මතක ඇති මේ සංඥාවේදනා නිරෝධ සමාපත්තියකයන්නේ මේකයි එමුකද සංඥාාවේදනා නිරෝධ සමාපත්තිය තුළත් කාය සංකාර වච්චය සංකාර චිත්ත සංකාර නිරුද්ධයිනි මැච්ච කෙනා තුළත් කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර නිරුද්ධයි. එතු මේ දෙකාතර වෙනස කුමක්ද කියලා පැහැදිලි කරලායි අපි දේශනාව නිමාකරි. එතකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ දායාද වුණු පළවිනි ශ්‍රාවකයන් වහන්ස විදියටට සාරි පුද්ධ හමුදුරුව එකට දුන්න ඉතා කදිම පිළිතුරකින් අපි දේශනාව නිමා කලා. ර තනත් අපි නිකං මතක් කරගත් ොත්තුන් සාරිපුත් හම් දරෝන්ගෙන් කොට්ටි හම දර ීමමස්වාම සංඥාාවේදධනා නිරෝධ සමහපත්ය කියයන්නේ මොකක්ද පුද්ගලේ සාමාන්‍ය පුද්ගලේගේ මල කන්දක ඇති වෙනස. මොකද්දේ ඔබට මතකනම් මතක ඇති මොකද්ද මලඳේෙනස උහස මතක් කලා ප්‍රියායුෂ්මතුනි කලුරිය කරපු මැරුණු කෙනෙගේ මලකන්දේ වෙනස තමයි. ආශ්වාස ප්‍රාශ්වාසය නම්මු කාය සංස්කාරය මළකදක නිරුද්ද වෙලායි තියනෙන කාය සංකාර කියල මෙතන සංකාර කියනක තෝරගන්න වෙන විදිකට අපි පහුගේ දසකත් කතා කලා මේ මහේ දල් සූත්‍රයෙන්ම් බතු කරදදි මෙතන කාය සංකාර ැනමි කයින් කරනේවා වචී සංකාරකැන වචනෙන් කෙරනේවා මනු සංකාර කලකැ හිතින් කරන එවනිම මෙතන කියන්නේ තුන් මෙතන පැහැදිලිවම තියෙනෝ කොහොමද කාය සංකාර කියනමන අද කාය සංකාර කියල කියන්නේ ආශවාස ප්‍රාශ්වාසේ නිරුද්දයිද මලකන්දේ ආස්වාස ප්‍රාශවාසය නිරුද්දයි. වචී සංකාරයක් නිරුද්දමකද වචී සංකාර කියල කනෙ විතක්ක විචාර වචී සංකාරත් නිරුද්දයි මලකදී. එ ප චිත්ත සංකාරකිවේ චිත්ත සංකාරකිවේ සංඥා වේදන වලට ඒවත් නිරුද්ධයි. නිරෝධ සමාපත්තිය තුළින් අදක් නිරෝධ සමාපත්තියට සමවිදිච්ච කෙනෙ එකෙ සවභාවේට අයිති දේවල්ටික නිරුද්ධයි. ඒත් එක්කම එක විතර නිමෙයි වෙන සක්තියනවාන ඒත් එක්කම ආයුෂයයක් දැගෙවිලා ඉවරයි. උුණුසුමත් සංසිදිිර ඉවරයි. ඉන්ද්‍රියන්ගේ බිඳීමකුත් සිද්වෙල ඉවර ඔන්න තවකාරණා තුනක්ති නොමකදද ආයුෂය කවීමත් උන්ුසුම සංසිඳීමත් ඉන්ද්‍රියන්ගේ බිඳීමත්. මෙ මේ කාරණාතුනත් සිද්ධ වෙලයි තියෙන්නේ. මේ කාරණතුනත් සිද් වෙල එ මල කඳකට ස්වභාවය. එතකොට කොට්ටි තහාමුදුරු ඇහුවනි හොඳයි. එම ඔබහන් සි කියයන්න නිරෝධ සමාපත්තියට සමවදින කෙනෙක්ගේ ස්වභහාවේ මොකදද කියල ඇහුවන්. එතකොට උන්වහන්සේ මතක් කලා මේ නිරෝධ සමාපත්තියට සම්වාධින කෙනගෙ කාය සංකාර නිුද් වෙලායි තියෙ ෙනශවාස් ප්‍රාශ වසේ වැඩ කරන්න නෑ නිරෝධ සමාපත්තිය තුළ වචී සංකාරත් නිරුද්ධයි ඇතු වචී සංකාර නිරුද්ධයකිවමනාද වචී සංකාර නිරුද්ධයකව විතක් විචරත් නිරුද්ධ වෙලා තියනෙ චිත්ත සංකාරත් නිරුද්ධයි එකන්නේ සංඥාවේදනත් නිරුද්ධ වෙලයි තියෙන්නේ නැති වෙලයි තියෙන්නේ හැබ ආවිශ්‍ය ගෙවිලා නෑතාව පුරාණ පුනාර්භාව විසිංගෙන දුන්න මේ කර්මශක්තියට අනුව ආවිෂය තියනවා. උරුසුමත් සංසිේදිිලනෑ ැන සරවක්ෂ් සරිිඩය උණුසුමත් තියෙනවා. අතන මුලින්කිව මලකදේ ස්වභාවය ගැන කියදීකිවා ඉද්‍රියන්ගේ බිඳීමත් සිද් වෙලාක ඉද්‍රයු බඳදිඒයස කණසේදිවකයත් හොද්දටම බිඳලා දැ මෙතැන පින්වත්නී ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. මෙ මේක තමයි ප්‍රියායුශ්මතුන මෙ මේක තමයි ප්‍රියාශ්මතුන සාමාන්‍ය කලුරිය කරපු කෙනෙක්ගේ ස්වභාව්‍යත් වගේම නිරෝධ සමාපත්තයට සමවැධච්ච කෙනාගේ භාාවයක්ත් අතර වෙනස. තයි සාමාන්‍ය කෙනෙක්ගේ නිරෝධ සමාපත්වයට සමවිදිච්ච උත්තමයගේ වෙනස. ැම වෙනස පැහැදිලි කරලා සාරිපෘත්තයන් වහන්සේ කාරණය පැහැදිලි කරාම ආයත් කොට්ටි තහාමමුදුරුව ප්‍රශ්න කළලා.මකදද. කති පනවසෝ පච්චයා දුක්කම සුකාය චේතෝ විමුක්තියා සමාපත්තියාති න්න වනාසේළඟට හපු ප්‍රශ්නය මොකදද ප්‍රාශ්මතුන දුක්ෂප රහිත චිත්ත විමුක්තියට සමවදිනවා කියන කරුණු කාරණය දුක්සැප රහිත චිත්ත විමුක්තියක් තියනවා. ඒ දුක්ස මේ කියන්නේ අවබෝධයට පත්වෙන කෙනෙක්ගේ ආධ්‍යාත්මික චින්තනයේ ස්වභාවේ ගැන මේ පැහැදිලි කරන්න. අධ්‍යාත්මික චිතනයේ ස්වභාවය. දුක්සැප රහිත සිිත්ත විමුක්තියට සමවදින කෙනෙකුට කරුණු කීයක් උපකාර වෙනවද. තු මේ මේ ආධ්‍යාත්මික තලයන් ගැන අවධානයක් නැත්තුව නිවන් ස්්‍රාරහත්වය කියන ස්වභාවයකට පත්වෙන්න බෑ.ඒ නිසා තමයි උුණහම්සල පරිස්සමට මෙබන්ඳු සාකච්ඡාවක් කරල අනාගත ශ්‍රාවකයා වෙනුවන් පරිසංකලේ එොට දුක් සැප රහිත දැම දුක් සැප සහිත වන අපේ ජීවිතය තුළ පති අප චිත්ත විමුක්තියකුත් නෑ හිතේනි දහවීමකුත් නෑන සිත තුළ මිඳීමකුත් නෑ. අපි දුක් සැපත් එකු උපාධානය කරගෙන ලෝකයේ යන්නේ. එතකොට දුක් සැප රහිත චිත්ත විමුක්තියට සමවදින කෙනෙක්ගේ ස්වභභාවයට එබඳු ස්වභාවයට කරුණු කියීයක් උපකාර වෙනවාද කියලායි මෙතන අහන්. චත්තාරෝකෝ ආවසෝපච්චයා අදුක්කම සුකාය චේතෝ විමුක්තියා සමාපත්තියා ප්‍රියායුෂ්මතුනී දුක්සැප රහිත චිත්ත විමුක්තියට දුක්ෂැප රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු හතරක් උපකාර වෙනෝ කරුණු හතරක්ක උපකාර වෙනවා. එතු මිනි මේ කරුණු හතරය උපකාරය අවශ්‍යයි චිත්ත විමුක්තියට සමවදින වනං. මොකක්ද පලවෙනි කාරණ එයා තුළ සැපයත් නැති කරල දාණ්ඩෝන් දුක්ෂැප රහිත චිත්තවි මුක්තේර පත්වෙන ඕොනම් දුකත් නැති කරල දාණ්ඩුවන් ඒවගේ දෝමනස්ස සෝමනස්ස දෙකත් අතහරල දාඕෝන දුක්ෂැපරහිත පිරිසි දුසිහියත් උපේක්ෂාවක්තියෙන් නන ඒ නේ මොකක්ද මේ කියන්නේ සැප රහිත චිත්ත මමුක්ති කියල ොකක්දම කියන්නේ හත්තරවෙනි දිහානය ප්‍රියාශුශමතුනි දුක් සැප රාහිත චිත්ත විමුක්තියට සමවදින් උපකාරවෙනෝ නොවක් කරුණුයි එතකොට පින්වත්නී මේ හතරවෙනි දිහානයේ ගැනීම කියන හරනිදිනග ධහාන ලක්ෂණ දන්න කෙනාට මේක තේරෙනවා කො දුක් සැපරහිත චිත්ත විමුක්තියක් තිේවා ඒක බොහොම ශාන්ත ප්‍රණී තාත්දැකීමක් කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. එතන දුකත් නැති කරලදාණ්ඩෝන සැපත් නැති කරල දාණන්න ඕන කලින්ම දෝමනස්ස සෝමනස දෙකන්ත් අතහැරල දාන්නවඕනු මානසික. දුක් සැපර අහිතව පිරිසිදු සිහයේ. නිකන් සීකල්පනාව න මැරිච්ච වගේ එකක් නෙමේ පිරිසිදු සයෙන් උපේක්ෂාවට පත්තලා තියෙන් නොන හැබැයි ඒ උපේක්ෂාව තුළ පින්වත්නී, ඒ උපේ ස්ථාවරවෙච්ච බවත් නෑ. ථ දිහාන තුළ ඉන්නතා කල් උපේක්ෂාව තියනවා. නමුත් අරහත්වේ කියලා කියන්නේ නිරායාසිං මධ්‍යස්ත සිතක් උපදිනවා. නිරායා දැ මෙත නෙහෙම නෑ. ඒ දුක් සැපර අහිත චිත්ත විමුක්තියට සමවැදිලා ඉන්න තා කල් උපේක්ෂාවකරින් හිතතියාගන්න පුළුවන් දුකත්නෑ සැපත්නෑ දෝම නස්ස සෝමනස්ස දෙකත්තා අත හැරිලා දුක් සැපරහිතයි බොහෝම පිරිසිදු මනෝභාවයක් තියෙන්න්නේ එක බොහොම ප්‍රණීතයි හැබැයි ඒකත් ඒකටවත් මේ බුදුරජාන්සික ශ්‍රාවකයන් නොවැලිය යුතුයි මොකද ඒකත් සදාකාලික නෑ ඒකත් තිහාන සමාපත්තියෙන් නැගී දලා සුපුරුදු පරිදි ජීවිතයට විවෘතව වෙනකොට පරණ ජීවිතයට විවෘත වෙනකොට ඒ ස්වභාවයත් එතනම එතනම නැතිවෙලා වයානෝ එතනම නැතිවෙල යනෝ එනිසයි ස්වභවිතාම හොඳින් තේරුම් ගන්්ඩෝන් එකොට දැමි දුක් සැපරහිත චිත්ත විමුක්තිය කියලෙක නමකද හතර විනිදිහානයට හතර නිධාන තුළ ඉන්න කාල් තරයි ාන්ත පන ත්දැීමම තිය ෙමන ඒ එකත් ස්ථාවර ත් යක්ැ එකත් ඇතිවලන ල න එකකවත් බැඳන්න සුදුසුනෑ. කතිපනාවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා සමාපත්්‍යයාති ප්‍රියායුශමතුන ආයත් තුොන්න කොට්ටි තහම දරවිමසනවා චිත්ත විමුක්තියට සමවදින එකන්නේ මෙතන කතා කරන්න දැන් ඔන්න එකක් තියෙනවා මේවා අධ්‍යාත්මික වත්දකිය යුතු අදකීම විදියටයි ධර්මය පෙන්න්නන්නේ. භාවනා කරන කෙනෙකුට උපකාරර්තීෙන් වැදගත්වන අදැක මේවල්ලෝප ස්වභාවේ තේරුම් ගැනගෙන ඉන්නෙක වටිින්න්නේ. එබන්ධු ආධ්‍යාත්මික ස්වභාවයට තමන්ගේ චින්තන වියරෘත වෙනකොට ව්‍යවෘත වෙච්ච චින්තනය තුළ නිවී මකං ශාම්තියක් සුවපත්වීමක් අත්දකින්න පුළුවන් වන නිසා. කොට ඒ ස්වභාවේ තුළ දැන් සාරිපුත්්‍යයන් වහන්සේ පැහැදිලි කරනවා ප්‍රියාශ්මතුන් වහන්ස සාරිපපුත්යන් වහන්සේට පැහැදිලි කරනවා. නිමිති රහිත චිත්ත විමුක්තියට ස අත්. නිමිති නැති චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කියක් උපකාරව නොද. ඔබට මතක කැහැතිමීමයට කලින් අනිමිත්ත චිත්ත සමාධිය කේලකක් ගෙනාපිය එක දේශනාවක් කලාා. මෙතන පැහැදිලි කරන්නේ නිමිති රහිත චිත්ත විමුක්තියට සමවදින්ද. කරුණු කීයක් උපකාර වෙනවද. කරුණු කීයක් උපකාර වෙනවද. එතුක ද දෙම් බලන්න එනක් අනිමිත්ත චත්ත සමාධියන මේික තමයි මේ ලෞකික සමාධී අතර ලබන්න පුුවන් අග්‍රම ප්‍රණීතම සමාධිය. මෙතනින් විදර්ශනා කරත්ව ොන්නනන් යායට ලකෝත්තර ඉලක්කේ කර වනත් යන්න පුළුවන් හැබැයි බුදුරජාණන් වහන්සේ පවා හරියට අගේකර පුයගක් තමයි මේ අනිමිත්ත චිත්ත සමාධියය කලකෙන්. මෙතන කියන්නේ. කතිපනාවසෝපච්චයා අනිිත්තාය චේතෝ විමුක්තියා සමාපත්තියාද ප්‍රාශ්මතුනි නිමිති රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවද. නිමිති රහිත චිත්ත විමුක්තියට සමවදින්න කරුණු කීයක් උපකාර වෙනවද කියළහනෝ. උහන්ස එතකොට කියනවා දේකෝ ආවුසෝපච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා සමාපත්තියා. ආයුශ්මතුන් වහන්ස අනිමිත්ත චේතෝ මමුක්තියට සමවදින්ට දේකෝ ආවසෝපච්ච අනනිමිත්තායි චේතව මුක්තිය සමවද කාරණ දෙකක් උපකාරෙන න්න අනිමිත්ත චිත්ත සමාදීට සමදින්න කාරණනා දෙක් උපකාරනවා. තමන් ලබන භාවනනාදැකීම තුළ මෙන්න මේ කාරණ දෙක්ක උපකාර ගත්ත අනිමිත්ත චිත්ත සමාීයට සමවදින්න පුලුවවා. පලවෙනිියකමකදද පලවෙෙනක තමයි සබ්බ නිමිත්තා නංච අමනසි කාරු කිසිම නිමිත්තක් සිහි නොකරයිඉන්දෝ නිමිති තියෙනවා නිමිති අනු නිමිති මනස සටහන් වෙලා තියෙනවවා රැහෙන් දකින කණින් අහන නාසයට දැනන දිවට දැනෙන කයට දැනන මනසට දැනෙන මේවා අපි නිමිති අනු නිමිති සටහන් වෙලා තියනෙන. මේ නිමිති අනු නිමිති සටහන්වීම නිසා තමයි අපිට මේවා නැවත නැවත සිහිකරන්න පුළුවන් වෙන්නේ. නැ නැත අපට සිහිකරගන්න පුළුවන් බෙන්න්නේ එතක නැවත මේවා සිහිකරගන්න පුළුවන් මට්ටම නැවතත් සිහි කරලා බලන්න පුළුවන් මට්ටම අපි තුළ තියවා ඒ එකැන අපි තුළ නිමිත්ත තියනවා නිමිත්ත තියනවා. එතකොට ඒ නිමිත්ත තියෙන නිසා අපිට ඒවා නිමිති වැටහෙනවාමාන සරදැෙන් ඇස් දෙක පියාගෙන ගැන්නු කෙනෙක්නම් යාව සිහි කරන්න පුළුව දැකපු දෙයක් නම් සිහි කරන්න පුළුව. ඇයි නිමිති සටහන් වෙලා එතකොට ඔන්න අනිමිත්ත චේතෝ සමාපත්තිය කියන එකට කාරණ දෙකක් උපගාර වෙනවා කියනවා මෙවා හරිම ඉලක්ක ගතව පැදිලි කරන්නේ සබබ නිමිත්තානංච අමන සිකාරු අනිමිත්ත චිත්තසාමාධියය ලෞකික දිහාන අතර ලබන්න පුළුවන් ඉහල්ලම සමාධියක් ඒ බොහොම ශාන්තයි ප්‍රනීතයි ඔය වේදනානාසකයක්ව ගැත්තටම හායක වේදනාව තිබ්බත් එතන නිමිත්ත වැටහින් නැතිකොට වේදනාව දැනිින් නැහිතට වේදන වැටහහින්නේ එක බොහෝම ශාන්තප්‍රණීත අත්දැකීමක් හිත පුහුණු කරලා තියෙන කෙනකුට තාම වැදගත්තව දෙයක්. සබ් නිමිත්තානංච අමනසිකාරෝ කිසි නිමිත්තක් සිහිකරන්නේ නැතුව ඉන්න ඕ කිසිම නිමිතක් සිහිරන්නේ නැතුව ඉන්න ඕන දෙවැනි කාරණය තමයි අනිමිත්ත ධාතුව සිහිකරන්න ඕන් අනිමිත්ත ධාතුව සිහිකරන්න ඕන ආශිතන ඔන්න ඔය කරුණු එක තමයි අනිමිත්ත චේතෝ සමාධීයට සමවාදින්න උපකාර වෙන්නේ නිමිත්තසිහි නොකර ඉන්නත් ඕන නිමිත්ත ධාතුව සිහි කරන්න ඕන් නිමිති නොවැටහෙන තැනක පවතින බොහෝම නිදහස් බව කිසිම නිමිත්ක් වැටහෙන්නේ නැති තැක තියෙන ගැඹුරු අධ්‍යාත්මික ප්‍රවේශයක් තියනවා. නිමිත් ධාතුව නිමිති නෑඇතන. අනිමිත්ත ධාතුව සිහි කරන්නත් ඕෝන ඔය මේවා විස්තර කරගන්න පුළන් ඉසරහට තු මින මේ කාරණ දෙක උදව්වෙනවා නනිිත්ත චිත සමාදියටට කියදහරි මතක තියාගන්නක හොඳයි. නිමිති ඇත්තට නනිමිත්ත ධාතුව කියනෙ එකමුතුවෙන් තේරුම් ගඩෝ නෑ කිසිීම නිමිත්ක් සබ මිත්ච සබ නිමිත්තා නංච අමනසිකාරු සියලු නිමිති මනසිකාරය නොකරඉන්නකොට යාගේ හිතතුළ උද්තවෙන්නේ නිිත්ත ධාතුව. අනනිමිත්ත ධාතුුව සිහි කරන්නත් ඕන කිසිම කිසි නිමිත්තක් සසිහිකරන් නැතුව ඉන්නත් ඕනු. ඒ ඒක හරියට එකම ස්වභභාවයේ පැති දෙකක්. පහන පත්තු කරනකොට ආලෝකයේ විහිදෙනකොට තව එකක් අනි පැත්තෙන මොකක්ද. ආලෝකයේ විහිදෙනකොට අඳුර නැතිවෙලේ න අන්නේ වගේ. නිමිත්ත නැතුව ඉන්නකොට, එතන අනිමිත්ත ධාතුව නිකම්ම සිහිවෙන්න පටන්ගන්න හරියට පහන පත්තු කරාමක අඳුරුකාමරයක ආලෝකය විහිදෙනවා එකක් ආලෝකයේ විහිදිෙනකුට අඳුර නැසෙනවා අනි පැත්තේ අන්නේ වගේ. එ මේක තමයි ලෞකක දිහානත්තර ලබන්න පුළන් අගර ඇබැයි මේක අපේ ඉලක්කය නෙමී.ද මේ මේ කියාගෙන යන්නේ විමුක්තිගාමී ශ්‍රාවකයෙකුට අදාළ විධාකාර අධ්‍යාත්මික ප්‍රවේශයන් නිතා නිවන්මාර්ගේ පහස්සු කරගන්න හැකිවන, නිවන්මාර්ගේ පිණිස උපකාරාර්ථයෙන් වැදගත්වන ඉතා ඉහල අධ්‍යාත්මික ප්‍රවේශයන් තමයි මේ පැහැදිලි කරමෙන්ඉන්නේ. ඊළඟට පැහැදිලි කරනවා කති පනවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා ටිතියාතිය. ප්‍රියාශ්මතුන් වහන්ස අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වවන්න කරුණු කියයක් උපකාර වෙනවද. අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කීයක් උපකාර වෙනවද කියලා ඒළඟට සාරිපුත්්්‍යයන් වහන්සේග විමසනෝ. එතට කොට්ටිත හාමුදුරෝ විමසන මේ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒ තමයි පින්වත්නී මෙතනදී කොට්ටිත ස්වාමින් වහන්සේ ඉතා ඉහල අධ්‍යාත්මික ප්‍රවේශයක් සහිත කෙනෙක් අපිේක තේරු ගණන්නුව. ඒ වගේම සාරිපුෘත්තයන් වහන්සේ මේ අධ්‍යාත්මික ප්‍රවේශයන් පිළිබඳ ඉතා ප්‍රායෝගික අවබෝධයක් තියෙන කෙනෙක් නැතම් එබඳු ආකාරයක ඉතාම කෙටි එදුම් සහිත සාකච්ඡාවකට සාමාන්‍ය ශ්‍රාවකයකුට අවතීරණී වෙන්න පුළුවන්කමක් නෑ පිනවත්නී. දැඹලන්න සාරිපපුත්තයන් වහන්සේ දෙන උත්තරය. ෝි හා මුදුරුව විමසනකාරණය තමයි ප්‍රියාවිශ්මතුන් වහන්ස. අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කියයක් උපකාර වෙනවද. අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කයක් උපකාර වෙනවද. එතකොට අනිමිත්ත චේතෝ විමුක්තිය පවත්වන්න කරුණු කීයක් උපකාර වෙනවද කිය අහනකොට බොහොම ඉලක්ක ගතව, සාරිපපුත්තයන් වහන්සේ ලබා දෙන පිළිතුර තමයි තයෝකෝ ආව සෝපච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා ටිතියා. ප්‍රියආයුෂ්මතුනි අනිමිත්ත චේතෝ සමාධිය පවත්වන්න කරුණු තුනක් කඋපකාර වෙනවා. කරුණු කියක් උපකාරවෙනවාද කරුණුත් තුනක් උපකාරවෙනවා. ඔන්න පලවෙනි කාරණය සබ්බ නිමිත්තා නංච අමනසිකාරු ඔන්න මේ කතා කරන්නමොකදද. අනිමිත්ත චේතෝ විමුක්තිය පිණිස. එතකොට මුලින්කිවවමකදද. මුලින්කිවව පින්වත් අනිමිත්ත චේතෝ විමුක්තියට සමවදින්න කරුණු කියක් උපකාර වෙනවා. දැන් මෙතන කියන්නේ. අනිමිත්ත චේතෝ විමුක්තිේ පවත්වා ගන්න සමවදිනවා කියන එක එකක් පවත්වවාආගෙන යනවා කියන එකක්. ද මේ සමාධී ගැන උනන්දු අයෙඉන්න. ඒ නිසා මේ ශ්‍රාකච්ඡාව යම් වැදගත්ක මක් තියෙනවා. නිමිත්ති නොවැටහෙන තැනකට යම්කිසි ප්‍රණීත සමාධයක් තියෙන වනගේ සමාධීට සමවැදිලා. යම්ශ්‍රාවකේ ගවාසය කරනකට එක බොහොම ශාන්ත සුකයක් ප්‍රීතියක් පස්සද්ධයක් ඇති වෙන බුදුරජාණන් වහන්සේ පවා මේ සමාධියයට සමවැදිල තියෙනවා. නන්ද හාමුදුරුවන්ටත් මතක් කරනවා ලෞකික සමාපත්ති අතර ආනන්ද මේ අනිමිත්ත චේතෝ සමාධිය තරම් ප්‍රනීත මදුර සමාධයක් මං මේ ලෝකෙ දකින්නේ කියල දැ මෙතන පැ ආයත් අහනවා මේ කොට්ටි තහාමුදුරු ප්‍රියාශ්මතුන අනිමිත්ත චේතෝ සමාධිය පවත්වගෙන යන්න කරුණු කියෙක්ු දව නොද කරුත්තුනක්ු දවෙන මම්ම අනිමිත්ත චේතෝ සමාදිය ගැන කියන්නේ යන්නේ නෑ හේතු අනිමිත්ත චේතෝ සමාදිය ගැෙන මිට කලින් අප ඒ දේශනාවක් කරලා තිය නොදැම අපි පැහැදිලි කරමින් ඉන්නේ මහා වේදල්ල සූත්‍රයි. සබබ නිමිත්තානංච අමනසිකාරු උන්වහන්සේ මතක් කරනවා සියලු නිමිති සිහි නොකරඉන්න ඕන සමා පවත්ව නොනන් ඊළඟට දෙවැනිකාරණය තමයි, අනිමිත්තායච්ච ධාතුයා මනසිකාරු. දෙවැනිකාරණය තමයි අනිමිත්ත ධාතුව පමණක් සිහි කරන්නුන් අනිමිත්ත ධාතුව තුළම හිත පවත්බණ්ඩෝඩ එතුට සමදින කෙනෙකුටත් ඒ දෙක තියෙන් ඕනම පමාපත්තිය පවත්වන වනන් ඒ පවත්වන තු හිත තුළත් එබඳු ඒග්‍රතාවයක් තිෙන්ෝන ඊළඟට තුන්වෙනි කාරණය තමයි පින්මත්නී උන්වහන්සේ මතක් කරනවා පුබ්බේව අභිසංකාරෝ කලින්ම සමවැදී සිටින කාලයා ධදිෂ්ඨාන කරගන්න. න ම මේ හිතින් අධිෂ්ඨාන කරන්න ඕ සමවදින්න කලින් මේ පමණ කාලයක් මට අනිමිත්ත චේතෝ සමාපත්තිය පවත්වන්ඩ ලැබේවා කිය අධිෂ්ඨාන කරන්න පැයභාගයක් පෑයක් පෑක හමර කලින් අධිෂ්ඨාන කරන්න ුත් නිමිති වැටහෙන් ැති භාවයක්න. ඒ නිසා කලින්ම අධිෂ්ටාන කරන්න අවශ්‍ය මේ සමාපත්තිය පවත්ව ව වනම්. න්නඔඒ රණාතුන පිළිබඳ අවධනින් අපි මුලින් කරපු දේශනාවකට අනුව අනිමිත්ත චේතෝ සමාධයටට සමවධින්න පොලද මේ බඳු සමාධියක උපකාරයේ තමයි නිවන්දකින ශ්‍රාවකයකුට නිර්වාණගාමී මාර්ගය කරා ක්‍රමාණුකෝලව ඉදිරියට පිවිසෙන ගැම්ඹුරු ආධ්‍යාත්මයක් ගොඩ නගාගන්න ශ්‍රාවකයකුට මේක බොහෝම වැදගත් අවස්ථාවක් බැදගත් අවධයක් එතකොට ඒක අපි හොඳට තේරුම් ගන්නවුවන් කති පනාවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තියා උට්ටානායාති ඔන්න කොට්තිිත හාමුදුරායත් පිමසනෝ. හොඳ ඉප්‍රියආවිශ්මතුන් වහන්සේ. අනිමිත්ත චේතෝ විමුක්තියෙන් නැගී හිටිින්ට කරුණු කියක් උපකාරෙන බලන්නේ අනිමිත්ත චේත සමා සමපත්තිය පිළිබඳව සමවදීම පිළිබඳව පැවැත්වීම පලි පිළිබඳව එයට ප න හි ැ අනිිත චේත සමාද ැන උනන් ශ්‍රාවකයකුට මේක ප්‍රමාණ. දේකෝ අව්සෝපච්චය අනිමිත්තාය චේතෝ මුක්තියා උට්ටානායාති. කාරණා දෙකක් ප්‍රියායුශ්මතුන අනිමිත්ත චේතෝ සමාධියෙන් නැගී හිටි න ශ්‍රාවකයකුට උපකාර පිණිස පවතිනවා මෙ දැන් අනිමිත්ත චේතෝ සමාධ්‍යියයට සමවැදිච්ච ශ්‍රාවකයකුට තමයි මේ කාරණී උපකාරර්ථයෙන් වැදගත. මනවදේ කාරණ දෙක. පලවනික තමයි සියලු නිමිති සිහි කරන්නුව. නිමිති සිහි කරන්න ඕන. පලවෙෙන එක අනිමිත්ත ධාතුව සිහි නොකර ඉන්ඩෝන. අනිමිත්ත ධාතුව සිහි කර කර ඉන්න තාකල් අනිමිත්ත චිත්ත සමාදය තුළු ඉන්ඩ පුලුවන්ටස නිමිති සිහි කරනකොට තමන්ඩ පුුවන් තමන් වාඩියවෙලඉන්න ඉරිිය අවෝධදිහා සිහිකරන්න තමන්ගේ පිටකොද විිත්තියට හේත්තු විති නාරම විදිර දකිකොට ඔන්න නනිමති ගලන්න්න පටන්ගන තකට නිමිත්ත චිත්ත ස මාධීය නෑගීහිටිනවා. යාචාය ආවසෝ අපපමානා චේතෝ විමුක්තියාච ආකින්ච්ඥා චේතෝ විමුක්තියා යා සුන්ඥතා චේතෝ විමුක්තියා යාච අනිමිත්තා චේතෝ විමුක්තියා ඊළඟට උන්හන්සේ මතක් කරනවා ප්‍රියආයශ්මතුන් වහන්ස දැන් සාරිපුත් හරුගෙන් විමසනවා අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇද්ද. ඒවගේම ආකංච්ඥා චේතෝ විමුක්තියක් ඇදද අර පවචරදියාන යම් සු්ඥත චේතෝ විමුක්තියක් ඇදද යම් අනිිත්ත චේතෝ විමුක්තියක් ඇද මේවා අර්ථ වසයෙන් වෙනස් ද එහමර වෙනසක් නැද්ද අර්ථ වසයෙන් එකක්ද මේ පැහැදිලි කරන්න මොකද මේ ඇතර වෙනස් අන්තියන බවක්ෙන නොකද නිමතින් අනිමිත්තචේතෝ සමාධිය සුං්ඥතචේතෝ සමාධිය ඊළඟට අපි කතා කරනවා අමිත්ත ඉට පස්සේ සු්ඥතචය යතුෝ සමාධියටස අපමානචේතෝ සමාධී කළම එක ඒකස් අධ්‍යාත්මිකෝ ලබන ඉහල ගැම්භාවන කරන කෙනෙ අදක්කින අදැකම් පිළිබඳ පැහදිලන මෙ ලෝක කොහෙවතා ගම්මල නෑ ඉගැන්විම්මලනෑ. මේක බුදුදහමේ තියන ඉතා කේන්ද්‍රගත ගැඹුරු පැහැදිලි කිරීමක් මේ බඳු අධ්‍යාත්මික ප්‍රවේශයක් ලෝක කාටවත් ලැබිලත් නෑ. දැන් වෙනක් කෙනගෙන ත් අනිමිත චේත සමාදීකෑන් ොකක්ද කියෙලාෑවොත් බුදුදහමින් පරිාහිරෝ යට තේරෙන් න්නත්නෑ හිම අධ්‍යාත්මක ප්‍රවසන්ගෙන දන්නත් නෑ ලෝක ගොඩක් අය හිත වඩන්න පුළුවන් කියලවත් දන්නේන්න දැ හිත වඩන ශ්‍රාවකයකුට උපකාරයක් වෙන කාරණයයක් අපි මීම තක් කරන්න. දෙැ කොට්ටිත හමුදුරුව විමසනවා හොඳ ඒ නම් බවහන්සි කියන මේ අනිමිත්ත චේතු දැ මේක හොඳට මතක තියාගන්න මහ වෙදල් සතයෙන් තව දේශනත් දෙක් විතර අපි මේ වෙන වෙන පැදිි කරවා එකට ඔබට යම් අදහක් ගන්න පුළුවන්වෙ තවමත් ම සූත්‍රයේ මාතෘකාවයි දැන්දිට පහැදිලිරගෙන ය නිනි ඔබට නොතේරෙනවා කිය අමුතුුවෙන් කලබල වෙන්න දෙකුත් නෑ සූත්‍රයේ පෙළ තවමත් අපි පැදිලිර එතකට අප්‍රමාණ චේතෝ විමුක්තිය ඊළඟට කතා කරනවා ආකින් ච්ඥා චේතෝ විමුක්තිය සුංඥත චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තිය මේ විදි ඔක්කොම කතා කන පොඩක් එක වගේ ගතියකුත් පේන්න තියෙන. අනිමිත්ත කියනකට නිමිති න සුං්‍යත කියනකොට ූන්්‍ය තත්වයක් ගැන කියන. ඔක්කොම එක අදන ඇත මේවාතර වෙනසක් තියෙනවා දෙකළ ඉතාම සාධාරණ ප්‍රශ්නයක් මේ මොහොතේ මේ කොට්ටිතහාමුදුරු එතකට වඋහන්සේ මතක් කරනවා. යාචායන් අවුසෝ, අපමාන චේතෝ විමුක්තියා, යාච ආකින්චඥා චේතෝ විමුක්තියා යාච සුනතා චේතෝ විමුක්තියා, යාච අනිමිත්තා චේතෝ විමුක්තිය, අත්තිිකෝ අවුසෝ පරියායේයං පරියාය ආගම්ම ඉමේ දම්මා, නානට්ටාචේව, නාන අ්‍යන්ජනාච, අත්තිචකෝආවසෝ පරියායෝයං පරියායං ආගම්ම ඉමේ දම්මා ඒ කට්ටා. මෙතන පැහැදිලි කරනවා ප්‍රියආයුෂ්මතුන් වහන්සේ යයාම. අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇදද. යම් ආකංචඥා චේතෝ විමුක්තියක් ඇද. යම් සුංඥත චේතෝ විමුක්තියක් ඇදද. යම් අනිමිත්ත චේතෝ විමුක්තියක් ඇද ප්‍රියාශ්මතු වහන් සොය දේවල්ල අර්ථ වසයෙන් වෙනස්වන ප්‍රකාශකිරීම් වසයෙන් වෙනස් වන හැටියට කියන්න පුළුවන් ක්‍රමයකුත් තියනො යෝග වෙනස්කන් තියනෝ. ඒවගේ ප්‍රියාශමතු වහන් සොය දවල් අර්ථ වසයෙන් එකක්ම වෙන, ප්‍රකාශ කිරීම් වසෙන් විධාකාර වන විදිහටත් විස්තර කරන්න පුළුව විස්තර කරන්න පුළුවන්. එ වෙනසක් තියනෝ. කතම ආවුසෝ පරියායෝ යම් පරියා ආගම්මමේ දම්මා නානට්ටාචේව නානප්‍යන් ජනනාච. එකකොට කොටි දහමුදුරහන හොඳයි ප්‍රා්මතුරන් හම්ස ඔය දේවල් වල ප්‍රකාශ කිරීම් වයෙන් වෙනස් වෙන විදිහ විස්තර කරන්න පුළුවන් අපි කතා කරන දිහා මේ සමාපත්න සමාධි මට්ටම් තුළ පවතින වෙන පුළුවන්ද බහන්සේ මතකරන්නද මේ බද්ශ්‍රාවයකුට ඇදගත්ම උු සුන්ිය සමාධහම දියුණු කරගන්න කිය කිය අපි කියනවා මෙෝ කොහොමද කරන්න කියල ගොඩාක් දෙනෙකුට හරි හැටි තාම පැහැදිලි අවබෝධයක්නෑ මේ ෝගගේ වෙනස්කම් ගැන බුදුරජන් වහන්සගේ ශ්‍රාවකයෙක් දනගන්ඩෝඩ. ප්‍රියආයුශ්මතුන් වහන්ස ඒ මේ වගේ කියනවා මේක හොඳ ටහ ගන්න කියනවා. භික්‍ෂුව මෙත්සිතින් යුතුව එක් දිසාාවට මෛත්‍රිය පතුරුවාගන වාසය කරනවා. ඒ වගේම දෙවැනි තුංවෙනි හතරවෙනි මේ විදියට දිසාවන් වලටත් මෛත්‍රිය පතුරුවාගන වාසේ කරනවා. උඩ දිසාවට යට දිසාාවට හැම්ම තැනකට හැම වෙලාවකම, මෛත්‍රිය පතුරවාගන මෛත්‍රී සමාධීෙන් වවාසය කරනවා. එතකොට මෙතන දසදිසාාවටම මෛත්‍රිය පතුරුවාගෙන යම්පුද්ගලෙක් වවාසය කරනවා. එතකොට ඒ විදියට යම්පුද්ගලේක් හතර දිසාාවටම අටදිසාාවටම, දසදිසාාවටම, මෛත්‍රිය පතුරුවාගෙන ඉන්නවා. ඒත් එක්කම මුදිතාසාගත සිතින් කරුණාසාගත සිතින් උපේක්ෂාසාගත සිතින් මේ විදිටම දස දිසාාවටම මෛත්‍රීසාගත විහරණින් යම්වෙලාවක වාසය කරනවා හැම මොහොතකම. එතකොට විපුල වූ සමාදිසිති සම්පූරණයෙන්ම වෛර නැති තරහ නැති උපේක්ෂාසාගත සිතින් තමයියා ඒ සිත පතුරවාගෙන වාසය කරන්න. එතුට මෙන්න මේකට තමයි ප්‍රියායුශ්මතුනි කියන්නේ අපමාන චේතෝ විමුක්තියා කියල ගැන ප්‍රමාණයක් නැතුව දසදිසාවට මෛත්‍රී විහරණින් කරුණා විහරණය මෙත්තායි චේතෝ විමුක්තියා කියල කියන්නේ වාසය කරනු. එතකොට ඒ විදිට වාසය කරනකට ඒ හිත තරහ වන පටිගේනෑ වෛරේනය බද්ධ වෛරේනය බොහොම උපේක්ෂාසිතකින් ඉන්න අන්න ඒ නිසා ඒකට කියන චිත්ත විමුක්තිය කියලා මිත්තාය භික්කවේ චේතෝ විමුක්තිය අපපමාන චේතෝ විමුක්තිය අප ප්‍රමාණව දසදිසාාවට ප්‍රමාණයක් නැතුව හිතවත් අයි මොකක්ත්නෑ ප්‍රමාණයක් නැතු මෛත්‍රී විහරණින් වාසය කරනවා. ඒ ප්‍රමාණයක් නැතු මෛත්‍රී විහරණින් වාසය කරනකට කියන අපපමාන චේතව මුක්තිල ප්‍රමාණයක් න දසදිසාාව ප්‍රාමාණික නෑ පනවගනනෑ. එතු ඒකින අප්පමාන චේත විමුක්තිය එත චේතව මුක්තියකෙල් කන මිදීම. මොකද මින්දිිලතියෙන්නේ අ වෛරයෙන් හිත මිින්දිිල සියලු සංස්කාරයන්ගගේ හි මින්දිිල නෑ? එතන මෛත්‍රී සමාධිය තුළ ඉන්න තාකල් උපේක්ෂාවින වෛරේනෑ තරහවනෑ ක්‍රෝදේ නෑ. මොකක්වත් ස්වභාවයක් එහිත තුළ නෑ. අප්‍රමාණ්‍ය චේතෝවිමුක්තිෙන් වාසය කරනු. ප්‍රමාණයක් නෑ. අපපමාන චේතෝ මුක්තිය වාසක ඔන්නෝ කර මයි අප්‍රමාණ චේතෝ මුක්තිය කියල එතන මිදෙනවා හැයි චේත විමුක්තිය තුළ ඉන්නතාකල් විතර ෑයකවර ැන්නත් තයාට වයිරේකෝද ඇතිවන්න ඇතිවෙන නක සදා කාලිකවම් මඳීමක් නම සියලු කෙල සුන්ගෙන් හිත මුදවා ගැනීමක් නේමේ ඔන්න ෝකට කියෙන අපපමාන චේතෝ විමුක්තිය කලම මේ බදුදාම පාවිච්චවයන වචන. කතමා පනාවසෝ ආකින් චඥා චේතෝ විමුක්තිය මොකක්ද ප්‍රියාශ්මුතුන් වහන්සමේ ආකිං ා චේතෝ විමුක්තිය කියලා කියන්නේ. දියුණුරගන්න දේල් බදුරාණ වහසක සර එකක නිවනට කරයන ඒ මන අපට තියනෙන නහලමි කරන්න බෑරි බව. බණික් විදරකාල මේ වැඩි කරගන්න බෑ කියලට හොත්තටම මේකක් තේරෙන්ට පටන්ගන්න. මොකක්ද මේ ආකින් චඥාචේතෝයි මුක්තිය කියල කියන්න කියලා හනෝ. එතවට උ වහසේෙන ඉදව සෝබික් වූ සබබ සෝ විඤ්ඥානාංචායතනම් සමතික්ක මන්තිී නත්තිකංචති ආකින්ච්ඥායතනං උපසම්පජ විර ප්‍රියායශ්මතුන ඒ භික්‍ෂුව ධර්මයදවුණු කරන කෙනා විසින්. සියලු ආකාරයෙන් විඥ්ාණං ච්ඥායතන ඉක්මවා ෑ කිසිවක්නෑ කියල තමන්ගේ හිත පතුරුව පතුරුව බලනෝ. තමන්ගේ හිත පතුරුව පතුරුව බලනෝ. එතකොට ඒ පතුරෝල බලනකොට එක හි ඇතට ඇතට යවනකොට මේ හිස්භාවේ වැටහෙන්න පටන්ගන්නෝ කිසිවක් නෑ කිසිවක් නෑ මේ තුළ කියලා වැටහෙන්න්න පටන්ගන්න. ඒ වැටහෙන්ට පටග එක තමන්ගේ හිතින් දිාන සමාපත්්‍යය තුළින් හිත ති ඇතට ඇතින් ඇතටියාවයාව මේ අවකාේ දිහා බල වාකින් චඥායතන විඥාන් චඥායතන ගැන අප මට කලින් කියලා තියනවා. යවනකොට කිසිවක් නෑ නිකං හිස් භාවයක් වැටහෙන්න පටන් ගනු අන්නේ හිස්භාවය තුළ හිත පවත්වාගෙනඉන්න ආකාසානන් චංඥායතනය තුළ මේ අවකාසය තුළ පවතින මේ හිස්භාවේ දුරට දුරට අවල බලන්නො බල හිස්භාවයක් වැටහෙන් හිතට එතකොටේ ඒ ඒ විදියට මේ කිසිවක් නෑ කිසිවක් නෑ මේ තුළ කිසිවක් නැති බව. නැති බවම වටහාගෙන කිසිවක් නැති බව තේරුම් අරමින් ඒ තුළ හිත පවත්වනවා ඒ හිත පවත්වනය කර කියවා. ආකංච්ඥා චේතෝ විමුක්තිය කියල්. එක ඇන්නේ මොකක්වත් නෑ කියන. ආකින්චඥා තන සමාධී ඇතිකරගෙන ඉන්නවා ඒතුොට මේකට තමයි ආකංචඥ්ඥා චේතෝ විමුක්තිය කියල කියැන කිසිවක් නෑ කියන ස්භ වෙතුර හිත පිහිටවගෙනනවා මිදි ලහිත ඉතුරු සියල්ලන්ගේ හැබ එකත් සදාකාලිගෙන භාවනාවන්න ගිට්ටාම අයිර් ඇති බවට මනසේ විධදේවල් හැප්පෙනවා දරුවයින්නවා බිරිඳන්නවා ස්වාමයයිඉන්වා ගෙදරතියනවා ඉඩමතියනවෝ ඔයවිදිේර හිත පිහිටනවා. ඔතනිනුත් තුඩට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ බුදුරජාහන්සක දේශනා ඇසුරෙන් සාරිපුෘත්‍යයන් වහන්සේගේ මේ හාම් දුදරාය එත්විමසනවා හොඳ ඉප්‍රායශ්ම තුන් වහන්සේ. කතමාචාාවසෝ සුන්ඥතාචේතෝ විමුක්තිය ඔන්න ඕක අපිට හරිම වැදගත් දෙයක් පින් ව සුංඥත සමාධිය කියෙනෙක් අපට ඉතාම වැදගත්යක් මොකද මේ බුදු දහමේ නිතර නිතර භාවිතාවන බොහෝම වැදගත් පරියායක් පින් වන්නේ ඉතාම ප්‍රකට වැදගත් පරියාය මොකක්ද මේ සුංඥත විමුක්තිය කියලා කියන්න කියලා හනෝ. ඉදාව්සෝ බික්කූ අරං්්‍ය ගතෝවා රුක්කමෝල ගතෝවා, සු්ඥාගාර ගතෝවා යිති පටිසංචික්කති සු්ඥාමිද අත්තේනවා අත් නියේනවා අයං උච්චතවසෝ සුනඥ්‍යතෝ චේතෝ විමුක්තිය මෙන්න මේක බුදු දහමේ මතුවෙන එකක් මේක නැත්තං කවදාවත් නිවනට හිත පත් කරගන්නබෑ. ආයුශ්මතුනී ධර්මයේ දියුණු කරනෙන ආර්‍යයකට හරි රුක්ෂයවනකට හරි සූන්‍යාගාරයකරිණන නිදහස් තැනකට හරි ගිහින්. ඒ විදියට ගියපු කෙනා මේ ජීවිතය තුළ ඔන්න බලන්න ගන්න විදි. ආත්මයක්කෝ ආත්මයට අයිති දෙයක් නැති බවසිහි කරන ඔන්න හිස් කියනක.ශුන්්‍යයි කියෙනෙක. අත්තේනවා අත්ත නී ඒනවා. ආත්මයක්කෝ ආත්මයට අයිති දෙයක් නැති නිසා හිස්. මනතු මේ කිසිවක් නෑ කියලා ස්වභාවයක් නෙමේ ආත්මයක්කෝ මම මගේ කියලා හරි මගේ ආත්මය කිය හරි ගන්න පුළුවන් ස්වභාවයක් නෑ ඒ ස්වභාවයක් නැති නිසාහිස් කියන තැනින් එයා කල්පනා කරනවා. අන්න ඒකට කියනවා සුං්ඥත චේතෝ විමුක්තිය කියලා. මොකක් දෙකටිකයන්නේ ඒකට කියන්නේ සුං්ඥත චේතෝ විමුක්තිය කියලා. සුඥත චේතෝ විමුක්තිය. එතු සුනඥත චේතව විමුක්තිය ක ළගෙන ආත්මයක්කෝ ආත්මයට අයිති දෙයක් නැති බව සමාධිය තුළින් දකිමින් වාසය කරනු. තුො ඒක අනිවාරයෙන් අරහත්තේයටය පත්වෙන කෙනෙක් දකින්නව අවශ්‍යයි. ඒ ඇනෙමි රූපය තුළ, වේදනාව තුළ සංඥාව තුළ සංකාරය විඤ්ඥානය තුළ ආත්මයක් වෝ ආත්මයට අයිති දෙයක් නැති නිසා හිස් කියන අදහසින්, ශූ්‍යතාවේ දකිමින් යම්ශ්‍රාවක කවාසය කරනවයි. එතු ඉට අයිත් කොට්ි තහම් දුරා හොඳයි ප්‍රාශ්මතුන් වහන්ස. කතමා චාාවසෝ අනිමිත්තා චේතෝ විමුක්ති. මොකක්ද මේ අනිමිත්්‍ය චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඇද මේ සමාධි මට්ටම් ගැන ධර්මී කියන වා මොකක්ද මේ වෙනස කියලා යහන්නේ. ඉදව්සෝ බික්කු සබ්බං නිමිත්තානං අමනසිකාරා අනිමිත්තා චේත, සමාධී උපසම්පජ්ජ විහරති, ප්‍රියාශ්මතුන් වහන්සේ. යම්කිසි භික්ෂුවක් ධර්මී දියුණු කරන කෙනෙ නිමිත්ත සිහි නොකර අනිමිත්ත චිත්ත සමාධිය ඇතිකරගෙන න්නවා ප්‍රාශ්මදමෙන් මේකට තමයි අනිමිත්ත චේතෝ විමුක්තිය ක ද නිමිතිවලින් හිත මිදිලා විමුක්තිය න මිඳම කියනකන නිමිතිවලින් හිත මිදිලා. එතු නිමිතිවලින් හිත මිදිලා තියෙන නිසා එකට කෙනවා අනිමිත්ත චේතෝ විමුක්තිය කියලා ඒක කියන්නේ සම්පූරණයම නිමිත්ත සිහින් නොකොට ඉන්නකොට ඒ හිත තුළ නිමිති වැටහෙන් නඇතු නිමිතිවලින් සම්පූරණින් හිත නිදහස්ස ලයින්න එකෙන අනිමිත්ත ේතව විමුක්ති කියලා. අයංකෝ ආවසෝ පරියායෝයන් පරියායං ආගම ඉමේදම්මා, නාන්ටා චේව, නානභ්‍යංජනංච ක්‍රියාශ්මතුන් වහන්ස. ඔය දේවල් ආර්ථ වසියෙන් වෙනස්වෙන ප්‍රකාශ කිරීමසින් වෙනස්වන ක්‍රමේ ඔන්න ඕකයි. බලන්න අනිමිතත චේතෝ සමාධිය කියන්නේ මෙයයි. සුං්ඥත චේතෝ විමුක්තිය කියන්නේ මෙයයි. කින්චඥාචේත විමුක්ති ගැනමියයි අපපමානචේතව විමුක්ති ැනමියයිඉන්න මේ හත්තරගෙනන අපි තව එකම දේශනාවක් මේ හත්තරම ඇසුරු කරගෙන තවත් එක දේශනාවක් කරනම මේවාසී තාම සියුම් සියුම් ස්වභාවයන් තින මේ විමුක්ති හතර පිළිබඳව. මේ හත්තරම ඇතිකරගෙන මේ හත්තර තුලින්ම නිවන කරායින ක්‍රමතියන. වශන අපපමාන චේතවයි මුක්තිය තුළ නිවට හිතත් කරන්න කොහමද සුන්‍යත චේතෝ මුක්තිය තුළ ම නිවනට හිත පත් කරගන්න කොමද ආකින් ච්ඥා චේතව මුක්තිය තුළ නිවනට හිත පත් කරගන්න කොමද සුන්‍යතචේතෝයි මුක්තිය තුළ නිවනට හිතපත් කරගන්න කොමද කියලා යම් කෙනෙකුට ඉතාම හොඳඒක අත්දකින්න පුළුව. හොඳින් අත්දකින්න පුළුවන්. එ මේ ස්වභාවය අපිතාම හොඳින් තේරුම්ගන්න සභා වෙනසි වෙනස්සනතැ සාරිපපුත්් හාමුරු බොහම ලස්සට පැදිලි කරලා තියනවා. ඊළඟට මේ කොට්ටි තහාමුදුරු තවත් ප්‍රශ්නයක් විමසනෝ මකද ප්‍රාශ්මතුන් වහන්ස කතමෝ චාවසෝ පරියායෝ යම් පරිාය ආගම්ම ඉමී දම්මා ඒ කට්ටෝ බ්‍යන්ජන මේව නානං ප්‍රියාශ්මතුන් වහන් ආර්ථ වසයෙන් එකක්ම වෙන ප්‍රකාශ කිරීම වසයෙන් පමණක් වෙනස් වන. දෙ බල ආර්ථ වසින් එකක් අර්ථවශයනුත් විදත්වයක් තියෙන විදිට යොය පැදිලික. අර්ථ වස්සයෙන් එකක් වන ප්‍රකාශකිරීම් වසින් පමණක් වෙනස් වනක්‍රමය මොන වගේද කියලා ඊළඟට උන්වහන්සේ විමසනෝ. තු මේ ටිගත් නොත රන්නත් පුළුවන් නමුත්ක විස්තර කරද ඉස්්‍රහහා දේශාවකද පැහැදිලිවෙයි. එතකොට දැම් ඉස්සල්ලකිවේ ආර්ථ වසයනුත් වෙනස් ප්‍රකාශකිරම් වසයනුත් වෙනස් වෙන්නේ කොහොමදම මේ විමුක්ති ස්වභාව හතර කියලායි පැහැදිල්ගටත් දැන්. ි හාමුදුරෝ විමසනවා අර්ථඋත් අර්ථ වසයෙන් එකක් වෙන ප්‍රකාශ කිරීම් වසයෙන් පමණක් වෙනස් වන ක්‍රමය මොකක්ද දෙවිදිකට විස්තර කරන්න පුළුවන් කිවන්නේ. එතුරුන් වහන්සේ මත්තු කරනවා අප්‍රාශ්මතුන් වහන්සේ රාග කියන්නේ සස්සර දුකට ජීවිතය සීමා කරන දෙයක්. රාගෝකෝ අවුසෝ පමාණ කරනු දුකට ජීවිතය සීමමා කරන දෙයක් රාගය. දෝසෝ පමාන කරනු දේශය කියල කියන්නේ සංසාරයක සසර දුකට ජීවිතය සීමමා කරන දෙයක්. මෝහෝ පමාන කරනු මෝහය කියන්නේ සංසාරය දුකට ජීවිතය සීමමා කරන දෙයක්. ඒ රාගදේශ මෝහයන් කියන්නේ සංසාරය දුකටම සීමා කරන දෙයක්. රාගදේශ මෝහෝ රහතන් වහන්සේට මේ ප්‍රහණය වෙලා තිෙන්. ප්‍රහතන්සට රාගදේශ මහෝ ප්‍රාණය වෙලායි තියෙන්. මුලින්මසින්දල දාලා ඉතිනා ඇතිවෙන්ට හේතුවක් නෑ. කරටය කෙඩිච්ච තල්ගහත් වගේ අයින් කරලා තිය මනවද රාගදේශ හ දශ මහ නැතිකිරීම තමයි රහත්වය කියලා කියන්නේ. අභාවයටම පත්වෙලයි තියෙන්නේ ආයමත් නූපදින ස්වභාවයටම පත්තලයි තියෙන්ෙන්නේ. ඒ නිසා ප්‍රආශ්මතුන් වහන්ස යම්තා කප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇදද. අප්‍රමාණ චේතෝ විමුක්තියක් ඇද ඒ සියල්ලම අග්‍රවෙන්නේ මේ අරහත් විමුක්තියයි ඒ සියල්ලෙන්ම අග්‍රවෙන්නේ අරහත් විමුක්තියයි අප්‍රමාන චේතෝ විමුක්තියක් ඇද ඒ සියල්ලෙන්ම අග්‍රවෙ මුකක්ද ආරහත් පල විමුක්තිය ඒ අරහත් පල විමුක්තිය ස්භාවේ තමයි නැවත නූපද කරටය කඩිච තල් ගහක් වගේ හැබැයි දැන් අරකතා කරපු චිත්ත විමුක්තිය අපමාන චේතෝ විමුක්තිය ඒ විමුක්ති ඒ සමාධය තුළ ඉන්න දාක්කල් තිය තත්වයක් නමුත් නිරායාසයෙන් ආයතන් සුපුරුදුජීතරෙනෙකොට යාර කවර බැන්නම් කේතියනවා නමු අර සමාදිය තුළ ඉන්නතා කල් උද්ගත වෙන චත්වයක් තමයි අප මාන චේතව විමුක්ති ඒකට වඩා අග්‍රමදේමකක්ද ආරහත් චිත්ත විමුක්තියි. අග්‍රමදී අරහච්චිත්ත විමුක්තියයි. එක කිසිසේත්ම වෙනස්වෙෙන්නේෙ නෑ. ඒ චිත්ත විමුක්ති, රාගෙන් හිස් දේශයෙන් හිස් මෝහෙන් හිස්. ලාාගෝකෝ ආවුසෝ, කිංචනෝ, දෝසෝ කිංචනෝ මෝහෝ ින්චනෝ තේ කීනාසවානම් බික්කුණෝ පහිීනා උච්චින්න මූලා තාල වත්තු කතා අනභාවන් කතා ආයතින් අනුපපාද දම්මා. හන්සිේ මතක්කරනවා ප්‍රියාශමුන්ඳන රාගයක න සසර දුක හැදෙන දෙයක්. දේසේ යනනි සසරදුක හැදන දෙයක් මොහය කිය න සසර දුක හැදෙන දෙයක්. රහ අරහත්තයට පත්තේච්ච කෙනා තුළ රාගදේ මොහෝ නැති වෙලා තිය නේ නිසා දුක නැවත හැදෙන්නේ මුලින්ම සිින්ද ලයිතියෙන්නේ කරටිය කැඩිච්ච තල්ගහක් වගේ වෙලායිතියෙන්නේ අභාවයට පත්වෙලයිතියෙන අයමත් නූපදින ස්වභාවට පත් වෙලයිතියෙන්නේ නිසා ප්‍රියාශ්මතුන් වහස ආකින් චඥාචේතෝ විමුක්තියක්ඇ දෙසිියල්ලට මඩාග්‍රවෙන්නේ මේ අරහත් පල විමුක්තියයි ඇයි පින්වත්න සම්පූර්ණයම එකන කිසිවක් නෑ කියල කල්පනා කලාට, ආකින්චඥා සමාධී නැගිට්ට පස්ේ ආයෙත් ඇති බවට මනසේ හැපෙන්ට පටන් ගන්නවා. හැබයි සසර දුක හැදින දෙවල් මේ ඔක්කෝම කිය මුළ විශ්වෝධාතුවම තුළ තියෙන දෙවල් දැක්කඩ වසි කවදාවත් ආය රාගදේශමෝ නැති නිසා ඒක නිරායාසයෙන් උපදිනවා ඒක අර ලබපුූ චිත්ත විමුක්තියට වඩා ආග්‍රයි මොකද රාගයෙන් හිස්සෙලාතියෙන්නේ. අතන සිිස් හිස් කියලනි කල්පනා කළ එකට එතන නිකන් කිසිවක් නෑ හිස් කියල සාමාධිය තුළ ඉන්නක කලට දැක්කනමු ද මෙමත දැකවතින රගදේශ මෝහෝ නැති නිසා හිස්. රාග්‍යයන් දුකත් විදියටට රාගයන් දුක හැදැනයක් විදිට දේසේ දුක හැදන දෙයක් විට මහ දුක හැදන දෙයක් විදිියයට දෙදකපු නිසා. රාගදේශ මෝහවලින් මේහිත නිදහස්. රාගදේශ මෝහවලින් මේ හිත නිදහස් නිසා හිස්. එතකොඩේ ඒස් භාවය නිරායාසිෙන් උද්ගත වෙනවා අරවගේ භාවනාව තුළ ඉන්න තාක්කල් විතරත් තියනෙ එකක් න මේ නිසා මේ අරහත් අරහත් චිත්ත විමුක්තිය කියනක සියල්ලට මොඩා ග්ලයි. බ්්‍රාගෝකෝ ආවුසෝ නිමිත්ත කරනෝ ප්‍රියාශ්මතුන්හ රාගේ කියනෙ සසර දුකට නිමිති හදන දෙයක් නේතුකට ඔක්කොම නිමති හදන රාගගේ නිසා. වන්න මුලසිදලා. දේසේ කියන්නේ සසර දුකට නිමිති හදන දෙ. දෝසෝ නිමිත්තා කරනෝ. මොහෝ නිමිත්තා කරනෝ. කීනාසෝ භික්කුණෝ පහිනෝ උච්චින්න මූලන් තාලවත්තු කතා අනභාවන් කතා ආයතින් අනුපපාද දම්මා. මෙතන කියනවා අපිවන සසර දුකට නිමිති හදන. ඒ අරහත්තයට පත්ච්, භික්‍ෂෝ තුළ රාගය දේසේ මෝහය ප්‍රාණේ වෙලාහිතයෙනෙ මොකද මේ ඔක්කෝම නිමිති හදන රාගේයේ දේසේ මෝ. ඉතින් රාගදේසු මොහෝ මුලින්ම ඉංකරල දාලායි. ය අ භාවයටට පමුණුවලයි තියන්නේෙ නූපදින ස්වභාවට පත්වෙලයි තියන්නේෙ ප්‍රිය ආශ්මතුන් වහන්සේ යම්තාක අනිමිත්ත චේතව විමුක්තියකැ දෙසිියල් ඒ සියල්ලට මඩ ආග්‍රවෙන්නේ අරහත් පල විමුක්තියයියේ. ඒ නිමිත්ත හැදිරි හේතුවත් නැති කරලා. රාග දේශමෝහත් නැති කරලා. ඒ නිසා ඒසිියල්ලට මෝඩා අරහත් පල චිත්ත විමුක්තියි ආග්‍රවෙන්නේ. අරහත් පල චිත්ත විමමුක්තිය ආග්‍ර වෙන්නේ. යංකෝ අවුසෝ මේක තමයි ප්‍රියාශ්මතුන් වහන්සේ මේක පැහැදිලි කරලා කියනවා. අර්ථ වසයෙන් එකක්ම වෙන ප්‍රකාශකිරීම් වසයෙන් විස්තර වසයෙන් වෙන්වෙන්ම කතා කලාට පස්සේ කතා කලාට අර්ථ වසයෙන් එකක් මෝන. ඒ කියන්නේ අරහත් පල චිත්ත විමුක්තිය කියන එකම තත්ත්ය තුළ මේ සියලු අත්දැකින් පරයා ඉහල ම අධ්‍යාත්මික ප්‍රවේශය කර පිවිස්සෙන්න්ට පුළුව මොකද. හේතුවම විනාස කරලා නැවත නූපදින තත්ත්වට මයින් කරල රාග දේශ මෝහ නිසාම නිමිති හිටිනවා රාග දේශ මෝ අයින් කරර්බස කවදාවත් නිමිති හිටින්නේ. කවදාවත් නිමිතින් අන්න ඒ විදියට මුලින්ම සිින්දල තරටියය කඩපු කල්ගහක් මේ කරටය කඩලදාපු තල් ගහක් වගේ අභාවිට පමුළු ලතින් නි සම්මස්සයල්ලට මොඩාගරවෙන්නේ මොකක්ද. අරහත් පල චේතෝ විමුක්තියි. අන්න එතන්ටයිශ්‍රාවකය පැමිණිල් ලෝන කියලා මතු කරනවා ඒකට සුංඥත චිත්ත විමුක්තිය උදව් වෙනවා. සු සුඥත චිත්ත විමුක්තිය තමයි අග්‍රම වෙන්නේ මේ විමුක්ති හත්තරි. ඔගැන අපි වෙනම දේශනාවක් කරන අපට දේශනාවට කාලේ හමාර වන නිසා දේශනාව නිමා කරනවා සියලු දෙනාටම ධර්මාවබ.